ප්‍රශංසා වේවා හැම කෙනෙක් පින්දගමු ස්වාමින් වහන්සේගේ අභිමුඛේ මම ඔය හැම කෙනෙක්වම ආදරෙන් ස්වාමින් වහන්සේගේ නාමයෙන් අද පිළිගන්නවා ඇත්තටම මම දැනන් හිටියේ නෑ බ්‍රදර් ක්‍රිෂාන්ත මේ ලෑස්ති වෙලා හිටියේ නෑ ඇත්තටම ප්‍රශංසාවට ඒ කියන්නේ අද යක් කරනවා කියලා අපි දැනන් හිටියා නමුත් උන්වහන්සේ අපි යාක්ෂාවේ ඉන්න වෙලාවේ ඒ දීපු පණිවිඩය මම දැනන් හිටියේ නෑ නමුත් කිව්වා ශුද්ධකම පඳුරක් විදිහට අරගෙන ඉන්න කියලා ඒ නිසා ඔබත් මාත් මේ වෙලාවේ ඒ ශුද්ධකම තුලද ඉන්නේ කියලා අපි මොහොතක් හිතලා බලමු හරි අපි වචනය දන්න සෙනඟක් ගැලවීම ලැබපු සෙනඟක් නමුත් ඇත්තටම අපි උන්වහන්සේගේ වචනය දන්න සෙනඟක් විදිහට වචනය තුලද ඉන්නේ කියලා අපි මොහොතක් හිතලා බලමු. ඔබම කල්පනා කරලා බලන්න ඕගලන් ඇත්තටම මේ වචනය තුල ජීවත් වෙන සෙනඟක්ද කියලා. මොකද මම මේ වෙලාවේ කනගාටුවෙන් හරි මතක් කරන්න කැමති. පාස්ටර් ඩිලන්තගේ සර්විස් වලට ආවා කියලා ඕගලන් කවුරුත් ස්වර්ගයට යන්නේ නැහැ. ඒක කනගාටුවෙන් හරි මං කියන්න ඕනේ. ඔබලන් හැදෙන්න ඕනේ මේ වචනයට අනුව. ඔබලගේ ජීවිතය ගොඩ නැගෙන්න ඕනේ මේ වචනයට අනුව. ඔබලගේ ආත්මය සූදානම් කරගන්න ඕනේ මේ වචනයට අනුව. ගොඩක් කනගාටුදායක සිද්ධීන් අප අතරේ සිද්ධ වෙනවා මේ මොහොතෙත්. නමුත් දෙවන් වහන්සේ ඔබව මාව කැඳවලා තියෙන්නේ මේ ශුද්ධකමට ඇතුල් වෙන්නටයි. ඒ නිසා ඔගලන් ගොඩ දෙනෙක් ඊයේ දැක්කා ඒ මෙසේජ් එක මං බලපු නැති අනිත් හැම කෙනෙක්ටම කියනවා ගිය ඉරිදා පාස්ටර් ඩිලන්ත කරපු ඒ ඉරිදා සර්විස් එකේ කරපු මෙසේජ් එක පුළුවන් නම් ඉන්ටර්නෙට් එකේ තියෙනවා YouTube එකේ තියෙනවා හැම කෙනෙක්ම බලන්න මොකද උන්වහන්සේ හොයනවා මේ කාලේ සත්‍යතාවෙනුත් ආත්මෙනුත් උන්වහන්සේට නමස්කාර කරන ශුද්ධ සෙනඟක් මේ පොළොවේ ඒ නිසා මේක සෙල්ලම් කරන කාලයක් නෙවෙයි අන්තික මම මේ දැන් කියන්න යන බයිබල් ස්ක්‍රිප්චර්ස් ඒ බයිබල් පාඩ උගලන් හැමදාම කියවන හැමදාම දන්න ඒවා කී දෙනෙක්ගේ අතේ බයිබල් එක මේ වෙලාවේ තියෙනවද මට කරුණා කරලා ඉස්සලා පෙන්වන්න තියන අය මොකද මං හැමදාම කියනවා අපේ ජීවිතේ රැඳිලා තියෙන්නේ වචනය තුල ඕගොල්ලන් එනකොට හැම කෙනෙක්ම දේව වචනය මෙතනට අරගෙන එන්න නැත්තම් මේ ගේට්ටුවෙන් එළියට යනකොට ඔයගලන්ට හැමදේම අමතක වෙනවා ඊට පස්සේ අපි ආයෙත් ජීවත් වෙන්නේ ලෝකෙින් සෙනසුරාදාට මෙතනට එනවා අපේ ජීවිතයේ වචනය තුල අපි ගොඩනගා ගන්නේ නැතුව ඒ නිසා මම ආදරෙන් ඉල්ලනවා මම හැමදාම ඉල්ලන දෙයක් මෙතනට එනකොට වචනේ අරන් එන්න ශුද්ධ බයිබලේ අරගෙන එන්න මොකද මම කියන දේ මේකේ තියෙනවද කියලා ඔයගලන්ට ඒ වෙලාවටම බලන්න පුළුවන් නැත්තම් ඕගලන් කොහොමද දන්නේ මම කියන දේ මේකේ තියෙනවද නැද්ද කියලා. ඒකයි මං කියන්නේ. හැම කෙනෙක්ම එනකොට වචනේ අරගෙන ඉන්න. මොකද මේක දෙමුහත් කඩුවක්. මේක මම කියවන සමට මං කියනකොට ඕගලන්ට එක විදිහකට තේරෙනවා. ඕගලන් කියවනකොට ඕගලන්ව තව විදිහකට ස්පර්ශ වෙන්න පුළුවන්. ඒ නිසා හැම කෙනෙක්ම මේ සබාවට එනකොට අනිවාර්යයෙන්ම දේව වචනේ අරගෙන ඉන්න. අනිත් එක මේ වචනය දැන් ඉදිරියට අපිට ඇහෙන මේ හැම වචනයක්ම හිතන්න එපා. ආ මේක කිව්වේ අර මේ සබාවේ අර මගේ හා පැත්තේ ඉඳගෙන ඉන්න එක්කෙනා එක්ක මගේ පිටිපස්සේ ඉඳගෙන ඉන්න එක්කෙනාට නෑ මේක කියන්නේ පුද්ගලිකව ඔයාට එක එක්කෙනාට තමුන් ගැන අධ්‍යයනය කරලා බලන්න මම මේ වෙලාවේ ස්වාමින් වහන්සේ ඉදිරියේ ශුද්ධ ජීවිතයක්ද ගත කරන්න කියලා නැත්තම් තාමත් උන්වහන්සේ දන්නවා කියමින් මේ ලෝකේ අන්ධකාරයේ ක්‍රියාවලට ඔබ හවුල් වෙලා ඉන්න කෙනෙක්ද කියලා ඔබම හිතලා බලන්න අපි කවුරුත් මේ වෙනකොට ਸਰව සම්පූර්ණ නැහැ. මොකද උන්වහන්සේගේ වචනේ කියනවා ගීතාවලිය 143 කියනවා මම කියවන්නම් ඒක. ඔබගේ මෙහෙකරුවා විනිශ්චය කිරීමට නොපැමිණු මැනව. මක් නිසාද ජීවත්වන කිසිවෙක් ඔබ ඉදිරියේහි නිදොස් නොවන්නේය. අපි කවුරුත් ਸਰව සම්පූර්ණ නැහැ. නමුත් අපි වචනය දන්න සෙනඟක් අපි වචනය කියවලා අපි උන්වහන්සේගේ ස්වરૂපයට ගොඩ නැගෙන සෙනඟක්
අපේ දුර්වලතෙන් හදාගෙන අපි කවුරුත් සර්ව සම්පූර්ණ නැහැ. නමුත් වචනය කියවනකොට අපිට මෙතෙන්ට ඇවිල්ලා දෙවියන් වහන්සේ අපිට එවලා තියෙන දේව දහසයන් ඒ සෙනසුරාදා දවස්වලට සමහරට අපි වෙන වෙන YouTube එකෙන් හරි අපි එහෙම අරගෙන බලනවා. ඒ හැම වචනයක්ම මේ වෙනකොට අපේ ජීවිතයට අපි අදාළ කරගෙන අපි ඒ වචනය අනුව ජීවත් වෙන සෙනගත්ද කියලා ඔබ ගැනම මේ මොහොතේ හිතලා බලන්න. මං පෙන්වන්න යනවා යම් යම් කාරණා. ඔගොල්ලෝ මේවා දන්නවා. මං මේ කියන හැම ස්ක්‍රිප්ට් එකක්ම ඔගොල්ලන් කියවල ඔගොල්ලන් දන්නවා. නමුත් මම කියනකොට අනිත් එක්කෙනාගේ පැත්තට ඇඟිල්ලවත් gedara ina swami purushyage birindage daruwage patterwat nevey oba taniyama deven wahanse idiriye hita ganna yanawa edata oba oba sudananda deven wahanse idiriye me kiyana shuddha kama etuwa hita gannata wachaney tula oba jeevath wetcha kenedda wachaney tula obege jeevithe aathmeya oba oba sudanam karagattada kiyala balandai unwahanse apita me wachaney me mohothe deela tiyenne එනිසා සුදත්තද දේ වචනේ කියවෙනවා රෝම 14:9-10 කියන. රෝම 14 තමුන්ගේ බයිබල් එක නම් අන්ඩර්ලයින් කරගන්න. මේවා හිතට ගන්න. මේකේ තියෙන දේ බලන්න. මේ කියන දේ බලන්න හොඳට. කියවලා බලන්න බලලා හිතන්න. මම මේ කියන දේ තුල මග්නිසාද ක්‍රිස්තුස් වහන්සේ නැසුනේත් නැවත ජීවත් වුනේත් මලවුන් ගේද ජීවතුන් ගේද ස්වාමින් වහන්සේ වන පිණිසය. එසේනම් නුඹ නුඹේ සහෝදරයා විනිශ්චය කරන්නේ මග්නිසාද? නොහොත් නුඹ නුඹේ සහෝදරයා කුමක් පිණිස සුළුකොට සිතන්නේද? මග්නිසාද අපේ සියල්ලෝම දෙවියන් වහන්සේගේ විනිශ්චාසනයේ ඉදිරියේ පිණි සිටින්නෙමු. එක කොරින්ති 5:10 කියවන්න. නමුත් මේ ලෝකෙහි වෛශ්‍යකම් කරන්නන්වත් දෙක කොරින්ති සහ මක්නිසාද එකිනෙකා තම තමාගේ ශරීරයේ දිකලා වූ දේවල ඵල ඒ දේ යහපත් වූත් අයහපත් වූත් කළ දේවල හැටියට ලබන පිණිස අප සියල්ලෝම ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චයසනේ දිරෙහි ප්‍රකාශ වෙන්ට ඕනේ. එහුණනේ අපි ඔක්කොමලා දෙවියන් වහන්සේගේ විනිශ්චයසනේ ඉදිරියේ එක දවසක සිට ගන්න ඕනේ. ඉතින් ඔබ මම මේ මොහොතේ මේ පොළොවේ අපි කරන හැම දෙයක් වෙනුවෙන්ම උන්වහන්සේ ඉදිරි අපි ගණන් දෙන්න ඕනේ. ඒ නිසා මොහොතක් හිතලා බලන්න ඕගලන් දැන් මේ ගත කරන ජීවිතය ඕගලන්ට උන්වහන්සේ ඉදිරියේ යන්න පුළුවන් තැනකද ඔබ ඉන්නේ. ඕගල ඕගලන් ගැනම හිතන්න මම කවුරු ගැනවත් මම දන්නේ නැහැ. මම දන්නේ මං ගැන විතරයි. මොකද මමත් උන්වහන්සේගේ වචනය දවස ගානේ කියවලා මගේ දුර්වල තැන් හදාගෙන මගේ බැරි තැන් මට තනියම හදාගන්න බැරි තැන්වල මම ස්වාමින් වහන්සේගේ පිහිට ඉල්ලනවා. ස්වාමිනි මට මේ මගේ මේ වගේ දුර්වලකම් තියෙනවා. ඔබ වහන්සේ මට පිහිට වෙන්න. මොකද මං ඔබ වහන්සේට බයයි. ඔබ වහන්සේ ඉදිරියේ හිටගන්න මට සුද්ධ ලෙස හිටගන්න ස්වාමිනි මට උදව් කරන්න කියලා මම යාඥා කරනවා. මට පුළුවන් අයිට මං උදව් කරනවා හරි පාරකට ගන්න. මමත් ශුද්ධ වෙන ගමන් ඒගොල්ලන්වත් වචනය තුල ගොඩ නගනවා. ඔබ මේ වෙලාවේ ඔබ දෙසම හැරිලා බලන්න වෙන කා දිසාවත් නෙවෙයි. කාගේ දිහාවත් නෙවෙයි. ඔබ දෙස බලන්න. මම ඇත්තටම ගැළවීම ලැබපු කෙනෙක් විදිහට ස්වාමින් වහන්සේ කියන දේ වචනය තුල අපිට කරන්න කියන දේ අපි කරනවද? අපි අපිටම අවංක වෙමු. මොකද අපේ අවංකකම ස්වාමින් වහන්සේ දකිනවා. හරි. දැන් පෙරලගමු මතෙව් 7:3-5. මම එකයි කිව්වේ මේ පාට ඔගලන් කටපාඩනොත් ඇති ඔගලන්ට. නමුත් මේවා ආයේ ඇහෙනකොට
ඔබ දැන් ඉන්න තත්ත්වෙත් එක්ක ඔබට බලන්න පුළුවන් ඇත්තටම මම මේ කියන විදිහට ජීවත් වෙන කෙනෙක්ද කියලා. මතෙව් 7:3 ඉඳලා 5. නුඹේ ඇසේ තිබෙන දැවිය නොසලකා නුඹේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ කුමකට බලන්නේද? නොහොත් නුඹේම ඇසේ දැවිය තිබියදී සහෝදරයාට කතා කොට නුඹේ ඇසේ තිබෙන රොඩ්ඩ පහ කරන්නට අවසර දියන්නේයි ඔහුට කෙසේ කියන්නේද? වංශාකාරය පළමු කොට නුඹේ ඇසෙන් දැවිය පහ කරපන්න. එවිට නුඹේ සහෝදරයාගේ ඇසෙන් රොඩ්ඩ පහ කරන්නට නුඹට හොඳ ඇති පෙනෙන්නේය. දෙගලන්ට පේනවද එතන? නුඹේ ඇසේ තිබෙන දැවය නොසලකා නුඹේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ කුමකට බලන්නේද? අපි හරි දක්ෂයි අනික් අයගේ දේවල් හොයලා බලලා අනික් අයව හරි පැත්තට ගන්න කියලා. නමුත් එක දවසක් ඇත්තටම මම දෙවියන් වහන්සේගෙන් ඇහුවා උදේ ආක්ෂා කරනකොට, ස්වාමිනි මෙච්චර වචනේ ඇහෙනවා, නමුත් ඇයි මිනිස්සුන්ගේ ජීවිත වෙනස් වෙන්නේ නැත්තේ? ඔගලන් උනත් බලන්න, ඔගලන් දැන් කොච්චර කල් ඉඳන් මම එකයි කිව්වේ, මම මේ කියනකොට ඔගලෝ ඔගලන්ගේ ජීවිතේට හැරිලා බලන්න, ඔගලන්ගේ ගෙවල් වල ඔගලන්ව ක්‍රිස්තුස් වහන්සේ විදිහට ඔගලන්ගේ ස්වාමි පුරුෂයා බිරිඳ දකින්නවද කියලා. දරුවෝ අම්මා තාත්තව දකින්නවද ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපය දරාගෙන? ඔගලන්ගේ පවුලේ අනික් අය දකින්නවද ඔගලන්ව වෙනස් විදිහකට, අනිත් මිනිස්සුන්ට වැඩිය වෙනස් විදිහකට? ඔගල ඔගලන් ගැනම හිතලා බලන්න. එතකොට ඔයගලන්ට තේරෙයි අපි කොතනද ඉන්නේ කියලා. මොකද මම දවසක් ඇහුවා ස්වාමිනී, ස්වාමින් වහන්සේගේ වචනය මෙච්චර ඇහෙනවා, ඇයි ස්වාමිනී මේ සමහරවිට මේ මිනිස්සුන්ගේ ඇයි මේ වෙනස්කම එන්නේ නැත්තේ? මෙච්චර දේශනාවල් ගින්දර වගේ පිට වෙනවා කටවල් වලින්, දේවදාසියන් ඇවිල්ලා අපිට කියලා දෙනවා, ඇයි අපේ ජීවිත වෙනස් වෙන්නේ නැත්තේ? ඇයි මේ වචනයට මෙච්චර බලයක් නැත්තේ? ඇයි මොකද මේ, ඇයි මිනිස්සු හැරෙන්නේ නැත්තේ කියන එක ස්වාමින් වහන්සේ මට මේ වචනේ තමයි පෙන්නුවේ. මට පෙන්නලා මට කිව්වේ උන්වහන්සේ, ප්‍රේමය ගැන කතා කරාට අපේ ඇතුලේ ප්‍රේමය නැහැ. සමාව දෙන්න කියලා අපි මෙතන ඉඳලා දේශනා කරාට මම සමාව දීලා නැහැ. ඉතින් කොහොමද වචනේ යන්නේ තව කෙනෙක්ගේ ඇතුළට? අපි හරි දක්ෂයි, මම ඒකයි කිව්වේ, අපි ගිහිලා දේශනා කරනවා, දෙවියන් වහන්සේගේ වචනේ අපි ගොඩක් අයට කියලා දෙනවා. නමුත් ඉස්සෙල්ලා මම ඒ වචනය තුල ජීවමාන, ඒ ජීවමාන වචනය තුල මම ජීවත් වෙන කෙනෙක්ද කියලා මම ඉස්සෙල්ලා බලන්න ඕනේ. එතකොටයි අනිත් මිනිස්සුන්ගේ ජීවිතයට අපිට ආලෝකයක් වෙන්න පුළුවන් වෙන්නේ. එතකන් අපිට ආලෝකයක් වෙන්න බෑ. මේ වචනේ තුල ජීවත් වෙන කෙනා විතරයි ඒ ආලෝකයේ ගමන් කරන්නේ. ඒ හින්දා මෙතන ස්වාමින් වහන්සේ කියනවා, ඉස්සෙල්ලා අපේ අඩුපාඩු දිහා බලන්න, අපේ දුර්වල තැන් හදාගන්න, අපේ දුර්වල තැන් හදාගෙන තව කෙනෙක්ට උදව් කරන්න යන්න. හරි, ඊට පස්සේ එතන ස්වාමින් වහන්සේ පහේ කියන්නේ මොකද්ද? වංචාකාරය. එවිට නුඹේ සහෝදරයාගේ ඇසෙන් රොඩ්ඩ පහ කරන්නට නුඹට හොඳ හැටි පෙනෙන්නේ. මේ වංචාකාරයා කියලා කතා කරන්නේ මේ කාටද? උන්වහන්සේගේ වචනය දන්න. මෙතනදී ගොඩක් වෙලාවට උන්වහන්සේ ගොඩක් වෙලාවට සුදලියවිලි වංචාකාරයා, කෛරාටිකයා කියලා සමහරවිට කතා කරන්නේ පරිසිවරුන්ට. දේව වචනේ ඔළුවේ තියාගෙන හිටියට එක වචනයක්වත් ඔවුන්ගේ ජීවිතවලින් ඔවුන් ක්‍රියාත්මක වුණේ නැහැ. එක වචනයක්වත් ඒ වචනේ දැනන් හිටියට ඒගොල්ලන්ගේ ජීවිතවල ඒගොල්ලන් ක්‍රියාත්මක වෙලා පෙන්නුවේ නැහැ අනිත් අයට. අපි වචනය දැනගෙන ඉන්න සෙනගක් විතරක් විදිහට තමයි ඒගොල්ලන් ජීවත් වුනේ. නමුත් ක්‍රියාවෙන් ඒගොල්ලන් කිසිම දෙයක් පෙන්නුවේ නැහැ. ඒ නිසයි මෙතනදී වංචාකාරයා කියලා උන්වහන්සේ කියන්නේ. අපි පළවෙනියටම අපි අපිමම රවට්ට ගන්නවා. අපි වංචා කරලා තියෙන්නේ පිට මිනිස්සුන්ට නෙවෙයි, අපි අපිටම වංචා කරගෙන තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ මම ආදරෙන් ඉල්ලනවා, මොකද උන්වහන්සේගේ පැමිණීම බොහෝ ආසන්නයි. හැමදාම අපිට ඇහෙනවා මේක ඇහිලමද මන් දන්නේ මිනිස්සු එන්න තමුන්ට දෙවියන් වහන්සේට තියෙන ඒ බය නැතුව, පොඩ්ඩක්වත් දේව බය නැතුව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි මේ මොහොතේ තව චුට්ටක් අපි ගැඹුරට යමු. කොලොස්සි 3:12 ඉඳන් එබැවින් දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ ප්‍රේමවන්ත වූ තෝරාගත්තවුන් මෙන් දයාබරහිතක්ද, ගුණවන්තකමක්ද, යටත්කමද,
Murdu Kamada, Ivasilivanta Kamada, Palandagena, Ikine Kagena, Ivasamin, Yamekuta Virudava, Yamekuge Karanak Etnam, Ikine Kata Kamaviala, Swamin Vahanse, Nubalata Kamaunak Min, Nubalat Kripalla. Mesial Tudin, Preme Nemeti, Sampurna Kame, Bemma Bandaganilla. Ethan Kino Swamin Vahanse, Ebevin Devan Vahanseki, Shuddavu, Prema Vantavu, Tora Gatavun, Men. The Ugulang Ukumala, Devan Vahanseki Daru Shudda Tora Gatta. Hari, thank you, Monada. Apita Shudda Vela in the Kelani. Hari. ඕගොල්ලන්ම හිතලා බලන්න. ඕගොල්ලන් සමහරවිට මේ සභාවටම ඇවිල්ලා. ඕගොල්ලන් අපිට එක ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ හිස එක ශරීරයයි තියෙන. අපි ඔක්කොම අවයවයෝ. ඕගොල්ලන් යටින් බලන්න මොනවා මොන හරි කරලා තියෙනවද කියලා. මොකද මට උන්වහන්සේ උදේ පෙන්නනවා සමහර අය දරනවා සභාවල් ඇතුලේ තව සභාවල් ඇති කරන්න. ට්වින්ස්ලා ඇති කරන්න. ට්වින්ස්ලා නැහැ. එක ස්වාමින් වහන්සේ ඉන්නේ. උන්වහන්සේ හිස අපි ඔක්කොම අවය අවය. අපි එකතු වුණොත් විතරයි ඒ ශරීරය යම්කිසි ප්‍රයෝජනදායක වැඩක් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හැමෝටම අයිතියක් තියෙනවා. ප්‍රේමය මේ කියන දේවල් ඕගොල්ලන්ගේ ඇතුලේ තියෙනවද බලන්න. ප්‍රේමවන්ත වූ තෝරාගත් වුන් මෙන් දයාබර හිතක්ද? ගුණවන්තකමද? යටහත්කමද? මෘදුකමද? ඉවසලි වන්තකමද පැලඳගෙන මේවා අපේ ළඟ තිබ්බේ නැහැ. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ දරුව ලෙස අපි උන්වහන්සේව පිළිගත්තට පස්සේ අපි උන්වහන්සේගේ වචනේ කියවනකොට මට තේරෙන්න ඕනේ මෘදුකම මගේ ළඟ නැහැ කියලා. ඉවසලි වන්තකම මගේ ළඟ නැහැ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? මේවා පැලඳ ගන්න කියලා කියන්නේ වචනෙන් අරගෙන අපේ ජීවිතයට අදාළ කරගෙන මෙච්චර කල් මගේ ළඟ ඉවසීම තිබ්බේ නැ නමුත් මම මින් ඉදිරියට ඉවසීමෙන් යන ස්වාමිනි ඔබ වහන්සේගේ වචනයට අනුව යන දරුවෙක් වෙනවා කියන එක හරි ඒ හින්දා මේ විදිහට මේ බලන්න කියන එක එකිනෙකාගේ ගැන ඉවසමින් යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇතනම් එකිනෙකාට කමා වෙන්න ස්වාමින් වහන්සේ නුඹලාට කමා වුණාක් මෙන් නුඹලාත් කරන්න මේ සියල්ලට උඩින් ප්‍රේමය නැමැති සම්පූර්ණ කමේ බැම්ම බැඳ ගන්න ප්‍රේමය තියෙන තැන උන්වහන්සේ ජීවමානව ඒ සභාව මැදියේ වැඩ සිටිනවා ප්‍රේමය නැතුව අපිට කිසි දෙයක් කරන්න බෑ ඒ නිසා ඔබම ඔබ ගැන සෝදිසි කරලා බලන්න ඔබ මේ වෙන විට ඔබේ පවුලට ප්‍රේමයෙන් පූර්ණ වෙලා දින්නේ කියලා ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය ඕගලන්ගේ පවුලේ ජීවමානව ඕගලන්ගේ පවුලේ අය අත්දකින්නවද කියලා සභාවේ අය ඕගලන්ගේ තුලින් මේ ප්‍රේමය අත්දකින්නවද කියලා බලන්න අපි ඔක්කොම ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ අවයවය අපි එක්කෙනාට එක්කෙනා ඉන්නවද අපිට නැත්නම් අපි තව එක්කෙනෙක්ට විරුද්ධව ભેද බින්න කරන දේවල් ඇති කරනවද මෝතක් හිතලා බලන්න අපි ගැනම හරි යාකොබ් 1:19 ඉඳලා 26 වෙනකම් අනිත් එක හැම වෙලාවෙම බලන්න ඕගොල්ලන්ගේ ජීවිතය ඕගොල්ලන්ගේ ආත්මය ඒ කියන්නේ ඕගොල්ලන්ගේ පැවැත්ම ඕගොල්ලන් සංසන්දනය කරන්නේ වචනය එක්කද කියලා නැත්නම් තව පුද්ගලයෙක්ව ඕගොල්ලන් අනුකරණය කරනවද තව පුද්ගලයෙක්වද ඔගලන් අනුකරණය කරන්නේ මෙයා වගේ යාක්ෂයන් කරන්න මෙයා වගේ ගීතිකා කියන්න මෙයා වගේ ජීවත් වෙන්න නෑ අපිට තියෙන එකම ආදර්ශය තමයි ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේව අපිට දීලා තියෙන්නේ වචනය ඒ කියන්නේ වචනය තුලින් උන්වහන්සේගේ ඒ ගුණාංග ඒක තමයි මෙතන අර කලින් මේ පරික්ෂ මේ පදේ කිව්වේ ඒ මෘදුකම ඉවසිලිවන්තකම අපිට මේ සමාජයේ මේ අන්ධකාරයේ ලෝකේ අපි ජීවත් වෙනකොට ආලෝකයේ දරුවන් මෙන් අපි ජීවත් වෙන්න ඕනේ වචනේට අනුව. ඉවසීම නැහැ ඇත්ත. සමාජයට ගිහම ඉවසීම නැහැ. නමුත් අපි ඉවසීමෙන් දරාගෙන යන්න ඕනේ සෙනඟ. මොකද ඔබ මම ආලෝකයේ දරුවන් නිසා. ඔබ මම ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපය දරන සෙනඟ.
ඔබ මම ගැළවීම ලැබපු කෙනෙක්. හරි? හරි සුදත් කිය. මාගේ ප්‍රේමවන්ත සහෝදරයනි, නුඹලා මේක දන්නහුය. නමුත් එක එක මිනිස්සයා ඇසීමට ඉක්මන් වේවා. කතා කිරීමටත් උදහස් වීමටත් ප්‍රමාද වේවා. මක් නිසාද මිනිස්යාගේ උදහසින් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට නොවන්නේය. එහෙයින් සියලු කිලුටුකමද අධික දුෂ්ටකමද පහකොට නුඹලාගේ ප්‍රාණ ගලවන්ට පුළුවන් වූ පිහිටවන ලද වචනය මෘදුකමින් යුක්තව පිළිගනිල්ලා. නමුත් නුඹලාම රවටා ගනමින් වචනය අසන්නූ පමණක් නොවේ ඒ පිළිපදුන් නොවයල්ලා. මක් නිසාද යමෙක් වචනය අසන නමුත් ඒ පිළිපදින්නේ නැත්නම් ඔහු කැඩපතකින් තමාගේ ස්වභාවික මූණ බලන මනුෂ්‍යෙකුට සමානය. මක් නිසාද ඔහු තමාම බලා ගනිමින් සිට අහක්ව ගිය කල තමා කෙබඳු මනුෂ්‍යෙක්ව සිටියේදැයි එවෙලේම මතක නැති කරයි. නමුත් නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලාගෙන මතක නැති කරන අසන්නෙක් නොවේ ක්‍රියා කරන කෙනෙක්ව එසේ පවතින්නා වූ තැනැත්තේම තමාගේ ක්‍රියා කිරීමේදී ආශිර්වාද ලබන්නේය. යමෙක් තමාගේ දිව යටත් කර නොගෙන තමාගේ සිත රවටා ගනිමින් තමා භක්තිවන්තයෙකයි සිතන්නේ නම් ඔහුගේ භක්තිය හිස්ය. එතනදී ස්වාමින් වහන්සේ අපිට කියන්නේ, මාගේ ප්‍රේමවන්ත සහෝදරේනි, නුඹලා මේක දන්නාහුය. ඕගොල්ලන් මේක දන්නවා. නමුත් එක එක මිනිස්සයා ඇසීමට ඉක්මන් වේවා. කතා කිරීමටත් උදහස් වීමටත් ප්‍රමාද වේවා. මොහොතක් හිතලා බලන්න. අද දවසේ උදේ පටන් මේ වන දැන් 6යි 10යි වෙලාව. අපි මේ කියන කාරණා දෙක ඔස්සේ ගිහින් තියනවාද? හරි. කතා කිරීමටත් උදහස් වීමටත් ප්‍රමාද වේවා. අපිට අද උදේ ඉඳලා වෙච්ච සිද්ධීන් අපි මතකට ගත්තොත් කී සැරයක් අපි මේ දෙයට අහු වෙලා තියෙනවද? අපිට තරහ ගිහිල්ලා අපි ක්‍රියාත්මක වෙලා තියෙනවද? මක් නිසාද මිනිස්යාගේ උදහසින් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට නොවන්නේය? උන්වහන්සේ මොකද කිව්වේ ඉස්සෙල්ලා? පඳුරක් අරගෙන එන්න කිව්වා ඔක්කොමලට. අද ඒ පඳුර මොකද්ද? ශුද්ධකම. හරි. මේ වගේ දේවල් කරනකොට, මේ වගේ දේවල් අපේ අතින් සිද්ධ වෙනකොට ඒ ශුද්ධකම ඉෂ්ට වෙනවද? චුට්ටක් හිතලා බලන්න. අද උදේ ඉඳලා මේ වෙන වෙනකම් මම මේ වචන දෙකයි තාම ගත්තේ. මනුෂ්‍යයා ඇසීමට ඉක්මන් වේවා අහන්න. නමුත් ක්‍රියාත්මක වෙන්න එපා. මොකද මේ වන විට ඔගලයේ ඇහුව මෙසේජ් එකේ ඇහුණා ගොඩක් අයටනේ, යක්ෂ ආත්ම මේ වෙනකොට පොළොවට නිදහස් වෙලා ඉවරයි. ඕගොල්ලන්ව දෙවියන් වහන්සේගෙන් ඈත් කරන්න ඌ උත්සාහ කරනවා. ඒකයි ඕගොල්ලන් බලන්න. ඕගොල්ලන් යාක්ෂා කරන්න යනකොට දෙවියන් වහන්සේගේ වචනේ ඇහෙන අහන කෙනෙක් අපි සෙනසුරාදා දවසට මොන තරම් බාධාවක් ප්‍රශ්න කරදර වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවද? ඒකයි මං කිව්වේ ඔයගලන්ට මේ මෙසේජ් එක ආයේ අහන්න පුළුවන් නම් YouTube එකේ තියෙනවා. ඒ අපි ඊයේ හපු මෙසේජ් එක. ඒ යක්ෂ ආත්ම මොනවද කරන්නේ? දෙවියන් වහන්සේගේ පැමිණීමට සූදානම් වෙලා ඉන්න සෙනගව, කියන්නේ ජේසුස් වහන්සේගේ පැමිණීමට සූදානම් වෙලා ඉන්න සෙනගව ජේසුස් වහන්සේගෙන් අයින් කරන්න ක්‍රියාත්මක වෙනවා. නොයෙකුත් ප්‍රශ්න කරදර මිනිස්සුන්ට ගේනවා. ඒකයි මං කිව්වේ මේ කාලයේ විශේෂයෙන්ම අවදියෙන් ඉන්න, ප්‍රේමයේ බැම්මෙන් බැඳෙන්න. මොකද ඌ එන්නේ විනාශ කරන්න. ඒ හින්දා උදේ ඉඳලා මේ වන විට ඔබ ගමන් කරපු ජීවිතේ ඔබ විතරයි දන්නේ. මම දන්නේ නැහැ. මෙතන ඉන්න කවුරුත් එක්කෙනාට එක්කෙනා දන්නේ නැහැ. කී දෙනෙක් එක්ක අපි වෛරෙන් තරහෙන් හිටියද?
මක්නිසාද ඒක අපි කියවනේ 21 කියනවා ඒහින් සියලු කිලුටු කමද අධික දුෂ්ට කමද පහකොට නුඹලාගේ ප්‍රාණ ගලවන්නට පුළුවන් වූ පිහිට වනල ලද වචනය මුරුදු කමින් යුක්තව පිළිගන්න මම ඒකයි කිව්වේ පාස්ටර් දිලන්ත මෙතන ඇවිල්ලා උගුරලේ රහ වෙනකන් කෑ ගැහුවා කියලා ඕගොල්ලන් ඒ වචනය තුල ජීවත් වුණේ නැත්තම් පාස්ටර් දිලන්තගේ සභාවේ හිටියා කියලාවත් පාස්ටර් දිලන්ත මෙතන ඇවිල්ලා අපිට වචනය කියලා දුන්නා කියලාවත් අපි ඒ වචනය තුල ජීවත් වුණේ නැත්තම් අපි කවුරුත් ස්වර්ගයට යන්නේ නැහැ අපි වාසනාවන්ත සෙනඟක් ඇත්තටම මේ පොළවේ ඉන්න මොකද දෙවියන් වහන්සේගේ කරුණාව අපමැද්දී පුදුමාකාර ලෙස වැగిරෙනවා මොකද උන්වහන්සේගේ පැමිණීමට පෙර අපිට ගොඩාක් දේවල් උන්වහන්සේ උගන්වනවා අන්තික පාස්ටර් ඩිලන්ත වගේ දේවදාසයෙක්ගෙන් අපි වචනේ ඉගෙන ගන්න වාසනාවන්ත සෙනඟක් ඒ හිඳයි මම කිව්වේ පාස්ටර් උගන්වන්නේ මේ වචනේ තුල පැවතෙන්න කියලා ඇහෙන හැම වචනයක්ම අපේ ජීවිතයට අපේ ආත්මයට අදාළ කරගන්න ඒ වචනේ තුල ජීවත් වෙන්න කොච්චර ඒ වචනේ දැන් මේක දිගින් දිගටම යනකොට කියනවා ඒ වචනේ මුරුදුකමින් පිළිගන්න ඒ කියන්නේ අපේ මොළේ ඇතුළේ කියන්නේ අපි මෙතනින් අපි වචනය කොච්චර අපිට දැනුම වැඩි වුණත් වැඩක් නැහැ දැනුම නෙවෙයි දෙවියන් වහන්සේ දාට අහන්නේ ඔයා කොච්චර එලිදරව් පොතේ පරිච්ඡේද ඔක්කොම කඩපාඩමින් දැනන් හිටියද ඔයාට අන්‍ය භාෂාව හොඳට පුළුවන්ද ඒව නෙවෙයි දෙවියන් වහන්සේ අහන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවය ක්‍රිස්තුස් වහන්සේගේ ස්වરૂපය දරාගත්තද අපි ඉවසීම ප්‍රේමය මෘදුකම උන්වහන්සේගේ ස්වરૂපය මේ වචනය තුල කියවෙනකොට ක්‍රිස්තුස් වහන්සේව අපිට පේන්න ගන්නවා ඒ ස්වરૂපෙන් අපි පූර්ණ වෙලා ඉන්න සෙනගත්ද මම අපි ගැනම හිතලා බලමු මම ඒ වගේ පුද්ගලෙක්ද මේ වචනයට අනුව මම ජීවත් වෙලා මේ වචනේ කියන විදිහට ජීවත් වෙන කෙනෙක්ද එවැනි අයව තමයි ස්වාමින් වහන්සේ ඔසවාගෙන යන්නට යන්නේ ඒකයි මේ උන්වහන්සේ ඉක්මන් කරන්නේ ආයි මං මටම පුදුමයි ඇයි ස්වාමින් මම ලෑස්ති වුණේ මේ වචනේට නෙවෙයි මේ වචනේට ලෑස්සුනේ නෙවෙයි කියන එක මොකද ආනන්දංකල් දන්නව මම ලෑස්තුනේ වෙන දෙයකට නමුත් මං දිගින් දිගටම යාඥා කරා සති දෙකක් තිස්සෙම ස්වාමිනේ මොනවද මං කතා කරන්න ඕනේ කියලා දවසින් දවස දවසින් දවස උන්වහන්සේ පෙන්වන්න ගත්තේ මගේ සෙනඟ තාම සූදානම් නැහැ ඒගොල්ලන් මෙතෙන්ට ආවට වචනේ දැනගෙන හිටියට ඒගොල්ලන් වචනේ තුල ජීවත් වෙන අය නෙවෙයි ඒ හින්දා අවදි කරවන්න ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ තැන් මං ඊපස්සේ ආවා ස්වාමිනේ කොතනද තියෙන්නේ ඔබ වහන්සේගේ වචනේ මේ කියන දේවල් කොහෙද ඔබ වහන්සේ මට කියන දේ කොතනද තියෙන්නේ කියලා ස්වාමින් වහන්සේගෙන් අහනකොට තමයි ස්වාමින් වහන්සේ මට දවසින් දවස අර මතෙව් 7 ඒ කොටස එහෙම පෙන්නුවේ. ගොඩාක් අය වචනේ ඉගෙනගෙන මොළයෙන් පුරෝගෙන ගිහිලා කියලා දෙන්න යනවා. නමුත් අපි එක්කෙනෙක්වත් ඒ වචනේ තුල නැහැ. වචනේ තුල නැතුව අපි ගිහිල්ලා ලෝකයක් පෙරලන්න හදනවා. අපි ක්‍රිස්තුස් වහන්සේ ගැන කියන්න හදනවා. ඉස්සලා ඒගොල්ලන් ඔබ තුලින් දකින්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේව එතකොටයි ඒගොල්ලන් පිළිගන්නේ යන්නේ ඇත්තම ජේසුස් වහන්සේ ජීවමානව අපතර ඉන්නවා කියලා. අපි අපේ ජීවිතයෙන් අපි පෙන්වන්නේ නැතුව අපි අපේ ජීවිතේ කරන්න පුළුවන් ඔක්කොම ජරා වැඩ කර කර අපි ගිහිල්ලා කියන්න හදන දෙවියන් වහන්සේ ගැන. කවුරුත් අපිව පිළිගන්නේ නැහැ. මම අද මෙහෙම කතා කරන්න හිටියේ නැහැ. නමුත් මට එනවා ඇතුළෙන්ම ඕගොල්ලන්ට කියන්න කියලා. සෙල්ලම් කරන්න කාලයක් නැහැ මේ 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 වෙලාවේ. අපි අපේ ගෙවල් වල අයවත් සූදානම් කරන්න ඕනේ. ඕගොල්ලන්වත් සූදානම් කරන්න ඕනේ. මෙතනින් එළියේ තව අන්ධකාරයේ ඉන්න සෙනඟක් ඉන්නවා. වචනේ දන්න සෙනඟ විදියට ඕගොල්ලන් මේ විදියට වැරදි දේවල් කර කර අන්ධකාරයේ ක්‍රියාවල් කරන්න ගියොත් කොහොමද අන්ධකාරයේ ඉන්න මිනිස්සුන්ට ගිහිල්ලා අපි කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ? මොහොතක් හරි හිතලා බලන්න. පොඩ්ඩක් හිතලා බලන්න ඕගොල්ලෝ. මම ඇත්තටම මේ විදියටද කරන්නේ? මොනවද හිතලා බලන්න. තව අපේ කොච්චර තැන් තියෙනවද හැදෙන්න. දවසේ පැය 24ක් තියෙනවා. 24ෙන් අපි කොච්චරක් දේව වචනේ තුල මේ කියවන්න උත්සාහ කරනවද? උත්සාහ කරලා අපි කරනවද? අන්තික ඔයගොල්ලෝ නිකන් හිතලා බලන්න. අපි රාත්‍රී භෝජනයට සම්බන්ධ වෙනවා. කොච්චර වැරදි වැඩ කර කරද බය නැතුව රාත්‍රී භෝජනයට සම්බන්ධ වෙන්නේ? මේ පුංචි පුංචි දේ සුද්ධ වෙන්න ඕනේ. ඔගලා හිතන්න එපා මේක සෙල්ලමක් කියලා. දෙවියන් වහන්සේ ඉදිරියේ
අපි ගණන් දෙන්න ඕනේ අපි හැම කෙනෙක්ම මේ වචනේ මම මට ඉස්සලා ස්වාමින් වහන්සේ ඉගැන්නුවේ හිතන්න එපා මම ਸਰව සම්පූර්ණ මේ වචනේ කියන්න ආවට හරි ශුද්ධ කෙනෙක් නෑ මට ඉගැන්නුවේ මොකද මං කිව්වේ මටත් පහුගිය කාලේ පුදුමාකාර ගමන් අස්ස යන්න සිද්ධ වෙච්ච කෙනෙක් වැටෙනවා ඉවසීම නැති වෙනවා මම අහනකොට ස්වාමිනී මට ඉවසීම දෙනකොට මං දෙනවා එතකොට ඉගෙන ගන්නේ නැත්තේ ඉතින් මට ඒ වගේ දෙවියන් වහන්සේ මාව වට වට උගන්වනවා මට තරහ යන තැන් එනවා නැහැ නෙවෙයි නමුත් එතකොට මගේ ඇතුළට ස්වාමීන් වහන්සේ කතා කරනවා කොහොමද වචනේ කියන්නේ ඔයාට මේ දුර්වලකම තියෙද්දි එතකොට මම මගේ දේ හදා ගන්නවා ඒ වගේ තමයි ස්වාමින් වහන්සේ ඔබටත් මටත් කියන්නේ මේ වචනය මෘදුකමින් පිළිගන්න මොලෙන් පුරෝගන හිටියට වැඩක් නැහැ ඒ වචනය තුල අපි ක්‍රියාත්මක වුණේ නැත්තම් ප්‍රේමය කරන්න ප්‍රේම කරන්න සමාව දෙන්න ඉවසන්න මේ වගේ දේවල් අපිට අනන්තවත් ඇහෙනවා නමුත් අපි එක්කෙනෙක්වත් ඒ තුල ක්‍රියාත්මක වුණේ නැත්තම් වැඩන්නේ අපි කොච්චර නම් එකයි මේ ළමයින්ටත් හැම වෙලාවෙම කිව්වේ අපි නමස්කාර කරනවා හැම දෙයක්ම අපි කරනවා නමුත් උන්වහන්සේගේ වචනේ අනුව ජීවත් වුණේ නැත්තම් ඔබවත් මමවත් අපිට යන්න ඕනේ තැනට අපි කවදාවත් අඩියවත් තියන්නේ අපි දකින්න එකකුත් නැහැ. 22 කියනවා නුමුත් නුඹලාම රවටා ගනිමින් වචනය අසන්නෝ පමණක් නොවි එය පිළිපදින්නෝ වෙන්න. ඒකයි මම මෙච්චර වෙලා කිව්වේ පිළිපදින්න. පොඩි දේවල් කරන්න උත්සාහ කරන උත්සාහය අපි උත්සාහ කරනකොට දෙවියන් වහන්සේ අපිට උදව් කරනවා. ඇත්තටම ඒක මම අත්දැක්ක දෙයක්. මොකද මට සමාව දෙන්න බැරුව මම සමහර දවස්වල පුංචි පුංචි දේවල් එක්ක හිර වෙනකොට නමුත් දෙවියන් වහන්සේට තිබ්බ බය නිසාම මම සමහර දේවල් කරා. ස්වාමිනී ඒගොල්ලන් වටින්නේ සමාව දෙන්න. නමුත් මම ඔබ වහන්සේට බය හින්දා මම සමාව දීලා එයාට කතා කරනවා කියලා. මම ඒ වගේ ක්‍රියාත්මක වෙච්ච අවස්ථාවන් වලදී දෙවියන් වහන්සේ මාව පුදුමාකාර විදිහට ආශිර්වාද කරා. ඒකයි මම ඕගලන්ට කියන්නේ වචනේ අහන්න විතරක් එපා. වචනෙන් ඔළුව පුරෝගෙන ඉඳලා වැඩකුත් නැහැ. ඒ තුල ක්‍රියාත්මක වෙන්න. එතකොටයි ස්වාමින් වහන්සේ අපිට ආශිර්වාද කරන්නේ. එය පිළිපදින්නෝ වෙන්න. මක් නිසාද යමෙක් වචනය අසන නුමුත් එය පිළිපදින්නේ නැත්නම් ඔහු කැඩපතකින් තමාගේ ස්වභාවික මුහුණ බලන මිනිසෙකුට සමානය. මක් නිසාද ඔහු තමාම බලාගනිමින් සිට අහක්ව ගිය කල තමා කෙබඳු මිනිසෙක්ව සිටියේ දැයි එවලේම මතක නැති කරයි. නමුත් නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලාගෙන මතක නැති කරන අසන්නෙක් නොවි ක්‍රියා කරන කෙනෙක්ව එසේ පවතිනා වූ තැනැත්තෙම තමාගේ ක්‍රියා කිරීමේදී ආශිර්වාද ලබන්නේ. මම ඒකයි කියප එක දැන් තේරෙනවානේ. මේ වචනේ ඔයගොල්ලන්ගේ අතේ තියෙනවා. ඕගොල්ලන් මේවා අන්ඩර්ලයින් කරන්න. ආයේ ගෙදර ගිහිලා රැයට මේ ස්ක්‍රිප්චර්ස් කියවන්න. කියවලා ස්වාමින් වහන්සේත් එක්ක තනි වෙලා අහන්න. ස්වාමිනි මගේ දුර්වල තැන්, මගේ වැරදි තැන් ඔබ වහන්සේගේ පැමිණීමට පෙර මට පෙන්වන්න. මට ප්‍රේමේ නැත්තම් ප්‍රේම කරන්න. මේ වගේ අපගේ දුර්වලකම් ගොඩාක් තියෙනවා. එක එක්කෙනාට එක එක විදිහ. ඒවා පුද්ගලිකයි. සමහර ඒවා කවුරුත් දන්නේ නැහැ. ඒ හින්දා ඕගොල්ලන් දෙවියන් වහන්සේත් එක්ක තනි වෙන්න. ඕගොල්ලන් දෙවියන් වහන්සේත් එක්ක තනි වෙලා අහන්න. මේ කියන විදිහට අපි ගැනවම මේ කාලේ සෝදිසි කරලා බලමු. අපිවම පරීක්ෂා කරමු. නැත්නම් එදාට ස්වාමින් වහන්සේ ඉදිරියේ අපිට හිට ගන්නකොට එක දෙයක් හරි උන්වහන්සේ අපිට පෙන්වුවොතින් කී දෙනෙක් එදාට ඔබ දකින්නේ ඇයිද? ලැජ්ජ වෙයිද අපි? මොතක් හිතලා බලන්න. ඕගොල්ලන් හිතන්න එදාට. ඒ විනිශ්චය දවස ඕගොල්ලන් හිතලා බලන්න. ඕගොල්ලන් දැන් මේ වෙලාවේ ඕගොල්ලන් කරපු දේවල්. දැන් ඕගොල්ලන් ගැළවීම ලැබපු සෙනඟ ඕගලන් දේව වචනය දන්න සෙනඟක් ඕගලන් ඇත්තටම මේ වචනය තුල ජීවත් වෙන සෙනඟක්ද කියන එක ඕගලන් ඕගලන් ගැනම විනිශ්චය කරලා බලන්න. එතකොට ඕගලන්ට තේරෙයි මම කොතනද ඉන්නේ කියන එක. වචනේ අහනවා විතරක් ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? ඒ හැම දෙයක්ම ඕගලන් ගැනම හිතලා බලන්න. හරි. යමෙක්
තමාගේ දිව යටත් කර නොගෙන තමාගේ සිත රවටා ගනිමින් තමා භක්තිවන්තෙක් යයි සිතන්නේ නම් ඔහුගේ භක්තිය හිස්ය. මොහොතක් හිතලා බලන්න ඕගොල්ලන් දැන්. මේ වෙලාවේ ස්වාමින් වහන්සේ අපිට කතා කරනවා. ඔබ ඇත්තටම ගැලවීම ලැබපු කෙනෙක්ද? ඔගලන්ට හිතෙනවද ඔගලන් මේ දැන් ගත කරන ජීවිතයත් එක්ක ඔගලන්ට ස්වර්ගයට යන්න පුළුවන් කියලා? ඔගලන් ගත කරන ජීවිතයත් එක්ක ඔගලන්ට ස්වර්ගයට ඇතුල් වෙන්න පුළුවන් කියලා ඔගලන්ට හිතෙනවද? ඕගොල්ලන් කරන්නේ මේ පොළොවේ පියාණන් වහන්සේගේ කැමැත්තද? මතෙව් 7 කියන 22 කියනනේ ස්වාමිනී ස්වාමිනී කියන හැම කෙනෙක්ම රාජ්‍යයට ඇතුල් වෙන්නේ නැහැ. නමුත් පියාණන් වහන්සේගේ කැමැත්ත කරන කෙනා විතරයි ඇතුල් වෙන්නේ කියලා ස්වාමින් වහන්සේ ජේසුස් වහන්සේමයි කියන්නේ. ඕගොල්ලන් දැන් ගත කරන ජීවිතෙත් එක්ක ඕගලන්ට විශ්වාසයක් තියෙනවද ඕගලන් ස්වර්ගයට ඇතුල් වෙනවා කියලා? ඕගල ඕගලන් ගැනම හිතලා බලන්න. Examine yourself. දැන් හිතන්න. ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්ත පමණින් වචනේ දන්න කෙනෙක් විදිහට ඕගොල්ලන් රාජ්‍යයට ඇතුල් වෙයිද? අවංක වෙන්න ස්වාමීන් වහන්සේ ඉදිරියේ. ඔගලන්ට තේරෙනවා නම් මේ වෙලාවේ නෑ ස්වාමිනේ, මගේ තව අඩුපාඩු ගොඩාක් හදාගන්න තියෙනවා කියලා. ඔහොමම ඉඳගෙන අපි හිස නමාගෙන අපි ස්වාමින් වහන්සේට කියමු. මගේ දුර්වල තැන්, වචනේ දන්නව වුණත් තාම මම හරි ගස්සගෙන නැහැ. වචනේ දන්න කෙනෙක් වුණත් ස්වාමිනේ, මගේ අඩුපාඩුකම් බොහෝ තියෙනවා. අපි අපිටම අවංක වෙමු. තවත් අපිට කාලය ඉතුරු වෙලා නැහැ. අපි හැම කෙනෙක්ම ඔගල හොමම ඉඳගෙන මොහොතක් කල්පනා කරලා බලන්න. ගීතිකාවල් වල අපි අහනවා, සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා. නමුත් ඇත්තටම මම ජේසුස් වහන්සේට ආදරේ කරනවද? ඇත්තටම මම ප්‍රේම කරනවද? නැත්තම් මං ඇවිල්ලා ඉන්නේ මගේ ප්‍රශ්නයක්, මගේ දරුවෙගේ ප්‍රශ්නයක්, නැත්තම් වචනේ අහලා දැනුම වැඩි කරගන්න. ඔබ දන්නව ඇති ඔබ ඇයි අද මෙතනට ආවේ කියලා. එක්ක මෙතන නමස්කාරය හොඳ හින්ද, එක්ක මේ සභාවේ ප්‍රශංසාව නමස්කාරය හොඳ හින්ද, එහෙම නැත්නම් වචනය හොඳට කියලා දෙන හින්ද, මේ හැම දෙයක්ම වැදගත් කියන අපි හැම කෙනෙක්ම දන්නවා. නමුත් මේ වෙලාවේ ඔබගේ ඇතුළාන්තෙන්ම හිතලා බලන්න, ඔබ ඇත්තටම ජේසුස් වහන්සේට ආදරේද කියලා.
ඔබ ජේසුස් වහන්සේට ආදරේ නම් අපි මොහොතක් අපේ පෞලිය අය දෙස හැරිලා බලමු. මගේ තුලින් මගේ ස්වාමි පුරුෂයා ක්‍රිස්තුස් වහන්සේගේ ගුණාංග ගතිගුණ දකින්නවාද? මගේ බිරිඳ තුලින් මගේ බිරිඳ දකින්නවාද? ක්‍රිස්තුස් වහන්සේගේ ගතිගුණ ගුණාංග ඒ ප්‍රේමය ඒ පූජා වීමේ ප්‍රේමය දෙමව්පියෝ විදිහට මගේ දරුවෝ දකින්නවාද? මගේ අම්මා තාත්තා අනිත් අම්මලා තාත්තලාට වැඩිය වෙනස්. මගේ අම්මා තාත්තගෙන් එන දෙවියන් වහන්සේගේ ආදරය කියන එක මගේ දරුවෝ දකින්නවාද? මේ සමාජයට මම වැඩ කරන තැනට සභාවයට මං ආලෝකයක් වෙලා දෙන්නේ. මට කවුරු හරි කියලා තියෙනවා ඔයා අනික් අයට වගේ වැඩිය වෙනස්. මොකද්ද මේ වෙනස? කවුරු හරි ඔබව දැකලා තියෙනවද? ජේසුස් වහන්සේ වගේම ප්‍රේම කරන සමාව දෙන ළඟට අරගෙන ආදරය කරන මගේ පවුල සහෝදර සහෝදරියෝ දැකලා තියෙනවද මම? අපි ගීතිකාවලින් කියනවා මට ආදරේ නිසායි ඒ සෙනෙහස බලා ගියේ කියලා. ඒ ආදරේ ඒ ආදරයට කොන්දේසි නැහැ. ඒ ආදරයට සීමාවක් නැහැ. ඒ ආදරේ කියන්නේ පූජා වීමයි. ඒ ආදරයයි ආදරයයි මේ මුළු ලෝකෙම ඉල්ලන්නේ. මේ මොහොතේ මිනිස්සු අන්ධකාරයේ ඉන්නේ මේ ආදරය නැති හින්දායි. නමුත් ඔබයි මායි මේ මොහොතේ ජේසුස් වහන්සේ කැඳවපු ශුද්ධ සෙනඟක් ලෙස උන්වහන්සේගේ වචනය අනුව ජීවත් වෙනවා. වචනේ අහන අය විතරක්ද නැත්නම් පිළිපදිනවද කියලා අපි අපි ගැනම මේ මොහොතේ ස්වාමීන් වහන්සේට අවංකව කියමු. ස්වාමිනී, මට ආසයි, මට ඕනේ ඔබ වහන්සේ වගේ වෙන්න. මට තේරෙනවාද ස්වාමිනී, මගේ දුර්වලකම්, මගේ වැරදි තැන් ගොඩාක් මගේ ඇතුලේ තියෙනවා. මම ඔබ වහන්සේගේ වචනේ ඉගෙනගෙන ගොඩාක් අයට කියලා දෙන්න මං ආසාවෙන් ඉන්නවා. නමුත් ඒ දෙට තියෙන බාධාව දැන් මට තේරෙනවා ස්වාමිනී. මගේ ඇතුලේ තව බොහෝ දෙන් හැදෙන්න තියෙනවා. මම අවංක කෙනෙක් නෙවෙයි මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ඉදිරියේ. ඔබ වහන්සේගේ වචනේ අහනවා විතරයි
mama ada davasa wenakan kriyaatmaka hune ne mage swamini mang anithaywa dakina kota mata irshyawa netiwuna swamini namuth mama hituwa mama irisiya karanne ne kiyala අනිකායට ගිහින් කියනවා සමාව දෙන්න කියලා නමුත් මම සමාව දෙන්නේ නැතුව තාමත් මගේ ඇතුළාන්තේ කතා කරන්නේ නැතුව සමාව දෙන්නේ නැතුව බොහෝ අය මගේ ජීවිතයට සම්බන්ධ වෙලා ඉන්නවා ස්වාමීනි මගේ ස්වාමීනි වැඩ කරන ස්ථානයට අවංක වෙලා නැත්ද මම පුත්කලයන්ට වංචා කරලා තියෙනවා ස්වාමිනී මේ හැම දෙයක්ම වැස්මක් නැතුව ඇරිලා ඔබ වහන්සේ දකිනවා මගේ ඇතුළාන්තයේ ඔබ වහන්සේට පේනවා ස්වාමිනී මගේ ඇස්වලින් කරන පාපය ඔබ වහන්සේ දකිනවා ඔබ වහන්සේටම ප්‍රශංසා කරන මේ දිවෙන් ස්වාමිනී ඔබ වහන්සේගේම දරුවන්ට විරුද්ධව මගේ දිවෙන් මම බොහෝ ගින්නක් ඇවිලමින් ගෙනිච්ච ස්වාමිනී ඔබ වහන්සේගේම දරුවන්ට විරුද්ධව මම නොයෙකුත් වැරදි දේවල් මගේ කටින් ප්‍රකාශ කරා ස්වාමිනේ මම හිතුවේ මම හරි තැනක ඉන්නවා කියලා නමුත් දවසින් දවස ඔබ වහන්සේගේ වචනය තුළ ඔබ වහන්සේ මාව ඔබ වහන්සේගේ ස්වරූපයට ගොඩ නගන කොට ස්වාමිනේ ඒ ගැලවීම ලැබපු දවසේ මට දුන්නු වස්ත්‍රය කිලුටු වෙලා තියෙනවා කියලා මට පේන්නට ගත්තෙ අපි හිතනවා අපි ශුද්ධ සෙනඟක් කියලා අපි හිතාගෙන අපි කරන්නේ දෙවියන් වහන්සේට විරුද්ධවදී අපි අවංක වෙමු මේ මොහොතේ තව මොහොතක් හෝ අපිට ඉතිරි වෙලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ මගේ එකම ආශාව මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ පුත්‍රයාණන් මේ පොළවට එනකොට ස්වාමිනී ඔබ වහන්සේත් එක්ක යන්නටයි ඒ එසවෙන සභාව තුල මමත් ඉන්නට මගේ එකම ආශාව ස්වාමිනී මේ සභාව ඔබ වහන්සේ ඉදිරියේ බලාගෙන ඉන්න ඔබ වහන්සේගේ පැමිණීම ඒකයි මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ අපිට උගන්වන්නේ ඔබ වහන්සේ ඉදිරියේ ශුද්ධ වෙන්නට ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය අසන්න පමණක් නොවි ස්වාමිනී ඒ තුල ක්‍රියාත්මක වෙන්නට ඔබ වහන්සේ අපෙක් එක්කිනාට මඟ පෙන්වන්නේ එකයි මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ වචනේ කියනවා ස්වාමිනී ඔබ වහන්සේගේ පැමිණීම බලාපොරොත්තු වෙමින් ඉන්න සෙනගයි ඔබ වහන්සේ දෙක යන්නේ කියලා මගේ ස්වාමින් වහන්සේ මේ මොහොත ඔබ වහන්සේ මෙතන ඉන්නව හැම කෙනෙක්ම දකින්න ස්වාමී අපි හැම කෙනෙක්ම ඔබ වහන්සේට පේනවා ස්වාමී
අපගේ දුර්වලතා යන වහන්සිට පේනවා. අපිව ස්පර්ශ කරන්න. අපගේ දුර්වලතෙන් ඔබ වහන්සේගේ පැමිණීමට පෙර ඔබ වහන්සේගේ වචනය තුල හදන්න ස්වාමී. සමාලට අපි මපිවම සාධාරණීකරණය කරගෙන අපි ශුද්ධයි කියලා හිතනවා මගේ ස්වාමිනිය. නමුත් දවසින් දවස මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ අපිට කතා කරමින් ඔබ වහන්සේගේ වචනය තුල ඔබ වහන්සේ අපේකේ කිනාට අපගේ දුර්වලතෙන් පින්නන නිසා අපි මේ මොහොතේ ස්තුති කරනවා ස්වාමී. මගේ සමිදානනි අපි ඔබ වහන්සේ ඉදිරියේ මේ මොහොතේ පසුතැවෙනවා. අපි හැම කෙනෙක්ම අපිවම සෝදිසි කරලා බලමු. ඇත්තටම ගැළවීම ලැබපු කෙනෙක් විදියට මම ස්වර්ගයේ පුරවැසියෙක්ද ස්වාමීන් වහන්සේගේ වචනය අනුව ඒ ආලෝකයේ අනුව ගමන් කරන දුවෙක්ද පුතෙක්ද කියලා. තාමත් අපිට ඒ කරුණාවේ කාලය තියෙනවා අපගේ දුර්වලතෙන් හදාගෙන ඉදිරියට යන්නට. අද අපිට වචනය ගොඩාක් ඕනේ. අපි දෙසම හැරිලා බලමු. ඇත්තටම මම ස්වාමින් වහන්සේට ආදරෙන් නිසාද මෙතන ඉන්නේ. ඇයි මම මෙතන ඉන්නේ කියලා ඔබලම ඔබලගෙන් අහලා බලන්න. ඇයි අද මම මෙතන ඉන්නේ? මම ඇත්තටම ස්වාමින් වහන්සේට ආදරේද? නැත්තම් මම වෙන දෙයක් හින්දාද මෙතනට එන්නේ? අද දවස දක්වා වචනේ අහන කෙනෙක් තුල ක්‍රියාත්මක වුණේ නැත්නම් ස්වාමින් වහන්සේ ඉදිරියේ අපි මේ මොහොත පසුතැවෙමු. ඊළඟ මොහොතේ ඉඳන් ස්වාමිනි මේ වචනය තුල ඔබ වහන්සේගේ වචනය අපි මුරුතුකමින් පිළි අරගෙන ඒ වචනය තුලම අපි ගමන් කරන සෙනගක් වෙනවා ස්වාමිනි. එයා ලෝකයේම ගමන් කරන්නට පොරොන්දු වෙනවා ස්වාමිනි. මේ සබහව ඔබ වහන්සේ ඉදිරියේ පොරොන්දු වෙනවා මම දෙවියන් වහන්සේ. මේ මොහොතේ අප අපවම සෝදිසි කරලා බලමු. අපි සියලු දෙනාම නැගිටලා අපි ලෑස්ති වෙමු උන්වහන්සේගේ පෝෂණයට. අපි මෙච්චර කල් උන්වහන්සේගේ පෝෂණයට සම්බන්ධ වුණා. නමුත් ඔබට අද හිතෙනවා නම් මගේ ඇතුළාන්තයේ තව බොහෝ වැරදි තැන් තියෙනවා. ජේසුස් වහන්සේ කොයි මොහොතේ හෝ ඔබව මාවරගෙන යන්නට එනවා. මේ පොළවේ ඉතුරු වෙන්නට එපා.